ලකුණු 195කටත් වැඩි ඉලක්කයක් සොයා යන ගමනේ ඔබට තියෙන හොඳම අත්වැල සමනල් දැනුම ඉංගි කට්ටලයයි. පුල පුලා බලා සිටි සමනල දැනුම ඔබට ලබා දෙන ඉංගි කට්ටලයට සමගාමීව පාත්වන දැවැන්ත ඔන්ලයින් සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක සම්මන්ත්‍රණ දිනය ඔන්න අද මේ විදියට අපි ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ දැවැන්තම ජනප්‍රියම ප්‍රවීණතම ආචාර්යවරු 10 දෙනෙක් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ විවිධ ඉගැන්වීම් රටා සහ ඔවුන්ගේ ප්‍රශ්න පැහැදිලි කිරීම් රටා ඔබට තිරණ කරන ලංකාවින සුවහසක් ඔබ වෙනුවෙන් තිරණ කරන්නට ඉඟි සම්මන්ත්‍රණ මාලාව සමනල දැනුම මැදිරියේ සිටගෙන එන්නට අපි සැරසුම් කරේ. මෙයත් ලබා ගන්නට පුළුවන් ඉතා ඉක්මනින් දින 70ක වගේ කාලයක් තියෙන්නේ. ශිෂ්‍යත්ව විභාගයේ ඉහළම ලකුණු ගන්නට ඔබට මේ ශිෂ්‍යත්ව දිනපොත වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා 2024 දරුවෝටත් අපි මේ මතක් කිරීමක් සිද්ධ කරනවා. එක ලකුණක් හරි වැඩි කරගන්නට එතුමා සතු සරි ඒ පෘතුල දැනුම සහ අධ්‍යාපන ආකල්ප ඔබට වඩාත් වැදගත් වෙයි. එහෙමනම් සමනල දැනුමේ 2024 ඉංගි සම්මන්ත්‍රණ මාලාවේ පළවෙනි සම්මන්ත්‍රණය සඳහා අපි තමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා සරත් ආනන්ද ගුරුතුමාට. ලකුණු 195කටත් වැඩි ඉලක්කයක් සොයා යන ගමනේ ඔබට තියෙන හොඳම අත්වැල සමනල දැනුම ඉංගි කට්ටලයයි. ආයුබෝවන් දේ පුතේ, අද දුගල පුතාලට හොඳ ආරම්භයක්. දුගල පුතාලා සැප්තැම්බර් මාසේ 15 වෙනිදා ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වෙනවා. නේතමගේ රත්තරම් පුතේ, ශිෂ්‍යත්ව විභාගයේ ජයගත්තම මොනවද ලැබෙන්නේ කියලා දුල පුතාලා දන්නවා. ශිෂ්‍යත්ව විභාගයේ ජයගත්තම් පුතේ, ඔයාට ලංකාවේ තියෙන ඕනෙම පාසලකට ඔයා ගන්න ලකුණු මට්ටම අනුව ඇතුල් වෙන්න අවස්ථාව ලැබෙනවා. සෑම වර්ගයකම පෑන් 2 බැගින් ගෙන ලිවීම ආරම්භන ලදී. ආ, මේකෙන් 2ක් ගත්තා. නිල් 2ක්, කළු ගත්තා 2ක්, රතු ගත්ත මැණික 2ක් අරබන ලදී. ඒ වර්ගයේ පෑනකින් ලිවිය හැක්කේ පිටු 90යි. මෙයාගෙන් පුළුවන් පිටු 90ක් ලියන්න. B වර්ගයේ පෑනකින් ලිවිය හැක්කේ පිටු 80යි. මෙයා පිටු 80යි. C වර්ගයේ පෑනකින් ලිවිය හැක්කේ පිටු 70යි. මෙයාගෙන් මැණික 70යි. සුදු පුතා, ලිවීම නතර කරන අවස්ථාවේ ඒ සහ බී පෑන් සියල්ල, ආ, මේවා ගැන කතා කරලා වැඩක් නැහැ, ඉවරටම ඉවරයි. සියල්ල ඉවරයි. නේ, සී වර්ගයේ පෑන් වලින් ලියා තිබූ පිටු සංඛ්‍යාව 128යි. එහෙනම් සී පෑන් 2ක් තියෙනවානේ. සී පෑන් 2කින් අපිට යන්න පුළුවන් පිටු 140ක්. දෙවරක් බිංදුව බිංදුවයි, දෙවරක් අත 140ක් ගියාගි. හැබැයි ගිහින් තියෙන්නේ 128යි. 140ක් පුළුවන් එකක 128ක් ඉවරයි කියන්නේ බිංදුවෙන් අටක් බෑ. 10ෙන් අටක් 2යි, 3ෙන් 2ක් 1යි. තව පිටු 12ක් ලියන්න පුළුවන්. තව පිටු 12ක් ලියන්න පුළුවන්. එහෙනම් මෙන්න 12, 3 වෙනි උත්තරේ. අපි යනවා පුතේ ඊළඟ එකට. ලියුම් කවරයක් සකස් කිරීම සඳහා මේ තියෙන්නේ මේ එන්වලොප් එකක් නේද? ලියුම් කවරයක් නෙමේ හදලා තියෙන්නේ. රූපේ පරිදි ඍජුකෝණාස්වාකාර කඩදාසික බැලලකින් අඳුරු කර ඇති කොටස ඉවත් කර ගන්නා ලදී. මේ අඳුරු කරපු කොටස ඉවත් කරලා එවිට ඉතුරු වන කඩදාසික බැලි කොටස් 4 එක්කර සාදාගත නොහැකි. ඒ කියන්නේ ඉතුරු වෙන්නේ පැටියෝ මෙන්න මෙයාවයි 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 මෙයාවයි. මේටික් ගන්න බෑ, මේටික් ගන්න බෑ. හරි, එහෙනම් මේ හතරෙන් මෙයාව හදන්න පුළුවන් පැටියෝ. ආ, මේ හතරෙන් මේ මෙයා 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 අතිබ්බ මේ මැද ඉස්සෙනවා. හැබැයි මෙයාව හදන්න බෑ. එහෙනම් උත්තරේ සමනල දැනුම ඉංගි සම්මන්ත්‍රණ මාලාව 2024 වඩා ජනප්‍රිය ඉංගි කට්ටලය පසුගිය ජූනි මාසේ 15 වෙනිදා වෙළඳපොළට නිකුත් කළ වග ඔබ දැනටමත් දන්නවා. සතියක කාලයක් තුළ පිටපත් 10,000කට වැඩි ප්‍රමාණයක් විකිණී අවසන් වීමම ඉඟි කට්ටලය කොයිසා ජනප්‍රියත්වයක් අත්කරගෙන තියෙනවද කියන කාරණාවට ප්‍රබල සාධකයක්.
ප්‍රශ්න පත්‍ර 10ක් ප්‍රශ්න 1000ක් සාකච්ඡා කරන ලංකාවේ එකම කට්ටලය තමයි සමනල දැමුව ඉඟි කට්ටලය. ප්‍රශ්න පත්‍ර 10 සම්පාදනය කරමින් ඉඟි සම්මන්ත්‍රණ මාලාවේ දේශකවරු විදිහට වැඩ කරන්නේ ඒ ජනප්‍රිය විශිෂ්ටතම ගුරුවරුන්. ජූලි 5 සරත් ආනන්ද, ජූලි 12 මංජුල ගණේපොළ, ජූලි 19 නාමල් රත්නායක, ජූලි 26 විමුක්ති දසනායක, අගෝස්තු 2 නිරෝෂණ ගමකේ, අගෝස්තු 9 මංජුල මහේන්ද්‍ර, අගෝස්තු 16 සරත් කුමාර, අගෝස්තු 23 සමීර සුබසිංහ, අගෝස්තු 30 චන්ද්‍රිකා ප්‍රියංකනී, සැප්තැම්බර් 6 දිනේෂ් චන්ද්‍රසේන. ලංකාවේ ජනප්‍රියතම විශිෂ්ටතම ගුරුවරු 10 දෙනෙක් එකතු වෙලා ඒ ඔවුන් සම්පාදනය කරපු ප්‍රශ්න පත්‍ර කට්ටලය සාකච්ඡා කරන සම්මන්ත්‍රණ මාලාවක් පවත්වන්නේ සමනල දැනුම ඉඟි සම්මන්ත්‍රණ මාලාව විතරයි. වැඩිදුර තොරතුරු 0.656.99, 13.04, 0.76.99, 13.03 ලකුණු 195කටත් වැඩි ඉලක්කයක් සොයා යන ගමනේ ඔබට තියෙන හොඳම අත්වැල සමනල දැනුම ඉඟි කට්ටලයයි.